සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනදා සියොන සුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂාණී අත්නායක ප්‍රථම නව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත. අගමැතිගෙන් තරුණයන්ට අභියෝගයක්. අපි මේ ක්‍රමය මාරු කරන්නේ නැත්නම් විසඳුමක් එන්නේ නැහැ කියලා මම කියනවා. මොකද්ද කරන්න ඕනේ වෙනස් ටික? මම වතුර වීදුර බොනකම් හිතලා බලලා මට කියන්න. වගාහණි වෙනුවෙන් මිලියන 555ක වන්දි. නැගෙනහිරට සහ උතුරු මැදට කාලගුණෙන් අනතුරු ඇඟවීම්. නරේන්ද්‍ර මෝදි භූතානයට. දේශීය ප්‍රවෘත්ති. राज्य देव संस्थावे अनुराधपुर नव प्रादेशीय कार्यालय जनाधिपति मैत्रीपाल सिरिसेन मेतुतुमा विवृत करुणा अनुराधपुर राज्य देवसंस्था परिश्रेवित पेमिनी जनाधिपति तुमा एहिती समरु पलके निरावरणे करमीन कार्यालय विवृत कला अनतुरुव जनाधिपति तुमा एहि निरीक्षणयकट देक्कुना मेतियम्मतुरु नेतुलु पिरिसक मेम अवस्थावट सहभागी वी सिटिया जनाधिपति तुमा मेम कार्यालय परिश्रेदी पेलयक्त रोपणय कला පවතින ක්‍රමවේදය වෙනස් කර තරුණ පරපුරේ විශ්වාසය යලි ගොඩනගමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදා කර දීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රණි වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති යුතුයකම ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බවයි. ලෝක තරුණ දිනයේ සැමරීමට සමගාමීව ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය සඳහා තරුණ තරුණියන්ට එක්වීමට වෙබ් අඩවියක් ආරම්භ කිරීමද මෙහිදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලියන්ගේ මහාචාර්ය සිරි හෙට්ටිගේ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් වී සිවඥානසෝති මහතා ප්‍රමුඛ දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තරුණයන්ට අද මේ රටේ ආණ්ඩු ක්‍රමය ගැන විශ්වාසයක් නැති වෙලා තියෙනවා. ඒතර කවුද මෙතන හරි? තරුණයන්ද පාලකීන්ද? අද මට පේනන හැටියට තරුණයන් අද කියන්නේ ගැන අපි අහුම්කම් දෙන්න ඕනේ කියලා මම කියන්න කැමතියි. සිංහල වේවා ද්‍රවිඩ වේවා මුස්ලිම් වේවා බෞද්ධ වේවා හින්දු වේවා ක්‍රිස්තියානි වේවා අපේ මේ තරුණ තරුණියන් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට පිළිගත්තා. දැන් ඔබට වුවමනා අලුත් රට අපි බිහි කරන්න වුවමනායි. කොහොමද ඒක කරන්නේ? කවුද ඒක කරන්නේ? අන්න ඒවා අපි අහන්න තියෙන ප්‍රශ්න. මොකද්ද ක්‍රමවේදය? අන්න එතෙන්ට අපි මූණු මාරු කළා කරනවද? මේ 225 දේවණාවය දාලා වෙන 225ක් ගේනවද? නැත්තම් අපි ක්‍රමවේදය වෙනස් කළා අපි ඉදිරියට යනවද? මේ ක්‍රමය ගැන මමත් උඟක් හිතුවා. ඇයි අපිට මීට වඩා වේගයෙන් යන්න බැරි? ඇයි අපිට දියුණු වෙන්න බැරි උනේ? අපේ දේශපාලනේ නිසාද? ඔව්. ඒක අපි පිළිගන්න ඕනේ. අපිට ජාතික ප්‍රතිපත්ති තියෙනවද? යුරෝපයේ ඉංගලන්තේ ඇමරිකාවේ කවුරු මාරුණත් ප්‍රතිපත්ති මාරු වෙන්නේ නැහැ ලේසියෙන්. ජපානෙත් ඒ වගේ. මේ රටේ ඇවිල්ලා පාස්කු ඉරිදා බෝම්බයක් දැම්මේ. ඒ බෝම්බ දැම්මකෙන් මිනිස්සු කිව්වා තරුණයෝ වැඩි හිටියා කිව්වා දැන් නම් අපි වෙනසක් කරන්න ඕනේ. සමහරකව 225ම ගහලා පන්නන්න ඕනේ කියලා. අනික අය කිව්වා මේ මූණු ටික මාරු කරන්න ඕනේ කියලා. මට පෙවුනේ මේ ඔක්කොම කරන්න පුළුවන් ඒත් ඒකෙන් විසඳුමක් එන්නේ නැහැ. අපි මේ ක්‍රමය මාරු කරන්නේ නැත්නම් විසඳුමක් එන්නේ නැහැ කියලා මම කියනවා. මොකද්ද කරන්න ඕනේ වෙනස් ටික? මට කියන්න. මම වතුර වීදුර බොනකම් හිතලා බලලා මට කියන්න. මම ෂෙහාන්ගේ ප්‍රධානත්වයෙන් මං කොමිටිය දාන්නම් සුමාන දෙකෙන් වාර්තාව දෙන්න පුළුවන් බැරිද? ආ එහෙනම් ඒ සුමාන දෙකේ ඔයගොල්ලේ අදහස් තියෙනවා නම් ඒක එවන්න ෂෙහාන්ට. ෂෙහාන් මෙතෙන්ට ඇවිල්ලා ඔයාගේ ඊමේල් එක මොකද්ද කියලා කියන්න. shehankoshila@gmail.com නැත්නම් අපේ ycfshrilanka@gmail.com කියන එකට එව්වත් ගන්න පුළුවන් යවුන සමාජ සම්මේලනේ ඊමේල් එක. ඒකම මට යුතුයකමක් තියෙනවා. අපේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් එරන්ද වැලියන්ගේට ස්තුති කරන්න. මම විපක්ෂයේ ඉන්නකොට දැක්කා මුවක් වැඩ කරන්න පුළුවන් දක්ෂ නීතිඥයෙක් කියලා.
ඒගෙනගෙන මෙතෙන්ට ආවා ආපහු විශාල වැඩ කොටසක් එතුම කරා මට පළවෙනි කාලේ චරිතරත්වත් හිටියා වාගේ දෙවෙනි කාලේ එරන්ද වැලියංගේ හිටියා හොඳ අත්දැකීමක් එරන්දක් දැක්කා එයා ආපහු යලි උපන්න ජනවාරි මාසේ එක සැරයක් සභාපති වෙලා පිට ගිහින් ආපහු එන්ට සිදු වුණා කැමැත්තෙන් ගියේ එකක් නෙමෙයි රටේ තරුණයන් වෙනුවෙන් අපිට මට යුතුයකමක් තියෙනවා එතුමට අපේ ස්තුතිය පුද කරන්න කරුණා කරලා අපුඩි ගහන්න තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය ජාතික තරුණ සභාව නිර්මාතු වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මූණක්වත් මේ තිරවල නැහැ. ඒ මොකද අපිට අවශ්‍යයි අගමැතිතුමාට අවශ්‍යයි ජාතික තරුණ සභාවට අවශ්‍යයි මේ රටේ දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරන්න. ඒක තමයි මේ රටේ තරුණයා ඉල්ලන්නේ. අපි අවුරුදු 70ක් හැම්බත් වෙලා හිටියේ ගරු අගමැතිතුමනි. තට්ටු මාරු ක්‍රමයට අපි අවුරුදු 5න් 5ට මේ රටේ ආණ්ඩු මාරු කරා. දැන් අපේ රටේ තරුණයාට තියෙන ප්‍රශ්නේ මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක නෙමෙයි. අපිට වෙන ප්‍රශ්න තියෙනවා. අපේ ආර්ථිකය, අපේ රැකියා ප්‍රශ්නය, මේ රටේ නිදහස, බැංකුවකට ගියහම ණයක් දෙන්නේ. මේව තමයි අපිට තියෙන ප්‍රශ්න. ඒ නිසා අපිට ඒ ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍යයි. ඒ සඳහා මේ ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. ඒ සඳහා මේ රටේ තරුණයා මේ රට බාරගත යුතුයි. ඒ සඳහා තරුණයාට රට බාර ගන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි. අන්න ඒ වැඩපිළිවෙල තමයි මේ යුතුයකම කියන්නේ. යුතුයකම. ඔව්. ඒ යුතුයකම අද ඉෂ්ට වෙන දවසක්. මේ යුතුයකම ඔබට මට විතරක් නෙවෙයි. ජාතික තරුණ සේවා සභාව අවුරුදු 50ක සේවා කාලය තුළ මේ රටේ ඉන්න සුවහසක් තරුණ තරුණියන්ට සේවය කළා. ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හැටියට මේ යෞවන සමාජ ශේෂ්ත්‍රය මේ වන විට වසර 40ක කාලයක් ගෙවිලා තිබෙනවා. මේ කාලයේ පුරාවට ඔබ මම වගේ මේ රට වෙනුවෙන් සේවය කරපු පිරිස එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. අපි සොයච්ඡා සේවය කොච්චර කරත් ඒ සොයච්ඡා සේවයේ අපේ ඒවා ලියවිච්ච තනක්වත් නැත්තම් ඒ කරපු දේවලට අපට ඇගීමක්වත් මේ කිසිම දෙයක් තිබෙන්නේ නැහැ. අපි හැමෝටම මේ කරන සොයච්ඡා සේවයට ඒ අගේ ලබා දෙන්න තමයි යුතුයකම ක්‍රියාත්මක වෙන්නේ. යුතුයකම ශ්‍රී ලංකා ජාතික තරුණ සොයච්ඡා සේවය පිහිටුවීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ කතාව අද රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. පසුගිය වසර 4ක කාලය තුළදී ආර්ථිකයේ කඩාවැටීමකට ඉඩ නොදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැලිපැන්න ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපේ තීරණය වුණේ මේ රටේ අපනයන නිෂ්පාදන කර්මාන්ත සඳහා යෙදෙන්න. ලංකාවට එන අපනයනේ වෙනුවට ලංකාවේ නිෂ්පාදන කරපු භාණ්ඩ විකුණන්න. මහින්ද්‍රා අයිඩියල් මෝටර්ස් ලිමිටඩ් අද ඒකේ ප්‍රතිඵලයක්. ඇත්ත වශයෙන්ම මේ වාහන ගෙනීමේ පමණක් නෙමෙයි ඒකට වුණ අමතර කොටස් ලංකාවෙන් හදලා දෙන්න යන අමතර කොටස් ගණනාවක් ලංකාවේ නිෂ්පාදනය කරන ඒ අමතර කොටස් අනාගතයේදී අපනයන කර්මාන්ත බවට පත් කරන්න අපි ක්‍රියා කරන්නට උවමනයි. එහෙනම් අපේ අදහස මේවැ කර්මාන්ත ශාලා ගණනාවක් ඇති කරන්න. දැනට කළුතරෙන් ආරම්භ කරා අපි බින්ගිරියේ තියෙන තව වෙළඳ කලාපයක්, හම්බන්තොට තව වෙළඳ කලාපයක් ඇති කරන්න, නුවර තව වෙළඳ කලාපයක් ඇති කරන්න අපේ තියෙන විශ්වාසය උර ඉදිරියට යන්න ඕනේ. මම කිසි අවස්ථාවක මේ ආර්ථිකයේ කඩාවැටෙන්න ඉඩ දුන්නේ නැහැ. කොච්චර බලක් තිබුණත් මේ අවුරුදු 4දී කර ගහගෙන කොහොමද ඉදිරියට ගියා. මගේ දේශපාලනේ මම වැටිලා නැහැ. මම බලනකොට ආර්ථිකයත් වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. රුපියල් බිලියන 3ක ආයෝජනයකින් නිදි කළ මහින්ද්‍රා අයිටීඑල් ලංකා පුද්ගලික සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියර යටතේ මහින්ද්‍රා KUV සියය SUV නමින් නවීන අංගෝපාංග සහිත රථයක් එකලස් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙමකින් ඍජු රැකියා අවස්ථා මෙන්ම වක්‍ර රැකියා අවස්ථා රැසක් උදාවනවා. මෙරට එකලස් කෙරෙන මහින්ද්‍රා KUV සියය SUV රථයේ ආසන, බැටරිය, ටයර් සහ එක්ස්හොස්ට් පද්ධතිය මෙරට නිර්මාණය කෙරෙනවා. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව මගින් ඉදිරියේදී මහින්ද්‍රා විදුලි මෝටර් රථය, ඩීසල් ඩබල් කැබ් රථය, ස්කෝපියෝ ජීප් රථය මෙන්ම තවත් නිෂ්පාදන රැසක් සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුමසාරිස් තරංජිත් සින් සඳු මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොයෙන්කා, අයිඩියල් මෝටර්ස් සභාපති නලින් විල්ගම සහ නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව සන්ධානයේ ගොඩනැගීම සඳහා වූ තවත් සාකච්ඡාවක් කොළඹදී අද පැවැත්ුණා.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා. එළමිණ ජනාධිපතිවරණය සඳහා ගොඩනැගෙන සංධානය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මිදි සාකච්ඡා කර තිබෙනවා. සංධානයේ මහලේකම් දුරය ප්‍රතිපත්තිමය තීන්දුව සහ සංධානය නියෝජනය කරන පාර්ශ්වයන්ට සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ආදී කරුණු රැසක් මිදි සාකච්ඡාවට ගෙනුණා. මෙවර යලකන්නේ සිට වේමිල වැඩි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. දේශීය ගොවියා සුරකීමේ වගකීම රජයේ බාරගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ යලකන්නේදී වගා හානි වූ ගොවීන් වෙත වන්දි පින්නැමීමේ අවස්ථාවට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ දලදේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් දෙන ඒ වගේම අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ අයගේ ශ්‍රමයේ දහඩිය කැප කරලා රට වෙනුවෙන් කරන කාර්යභාරය වෙනුවෙන් රජයක් හැටියට අපේ වගකීමක් තියෙනවා ඒකට උදව් කරන්න. ඒ නිසාම අපි කල්පනා කෙරුවා කන්න හතරකින් වීමිල වැඩි වෙලා තිබ්බේ නැහැ. අපි ගිය සුමානේ දිසාපත්තුමාලා ගෙනලා සාකච්ඡා කෙරුවා. වී කිලෝ එක රුපියල් 31.38යි තිබ්බේ නාඩු කිලෝ එක. අපි ඒක රුපියල් 5කින් වැඩි කරන්න ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අවසරයෙන්. ඊට පස්සේ රුපියල් 43ක් වේ. සම්බ කිලෝ එක රුපියල් 41යි පාලන මිල. ඒක රුපියල් 5කින් වැඩි කරලා 46 ගානේ ගන්න තමයි අපි යල් කණ්ඩේ ඉඳලා යෝජනා කරලා තියෙන්නේ. ඒක එන සතියේ ඉඳලා මිල ක්‍රියාත්මක කරන විදිහට කැබිනට් මණ්ඩලයට අපි අනුමැතිය ඉල්ලලා තියෙනවා. එහෙම වුණාම පෞද්ගලික වෙළෙන්දෝ ඊට වැඩි මිලකට ගනී. පසුගිය වසරේ යලකන්නේදී වගා හානි සිදු වූ ගොවීන් 364 දෙනෙකුට මෙහිදී වන්දි පිරිනැමුණා. ඊට වැය කරන මුදල රුපියල් මිලියන 16ක්. එම වසරේදී දිවයින පුරා සිදු වැති වගා හානි ප්‍රමාණය අක්කර 20000ක් වන අතර මිලියන 555ක වන්දි මුදල් එම ගොවීන් වෙත ලබා දීමට නියමිතයි. අමාත්‍ය දයා ගමගේ මහතාද මෙහිදී අදහස් පළ කළා. අපිට ලොකු වගකීමක් තියෙනවා. නිලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා. ගොවි මහත්තුරු ඇරියට ඔබතුමාලට ලොකු වගකීමක් තියෙනවා. පරිසරය ආරක්ෂා කරොත් විතරයි අපිට ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන ආකාරයට අපිට වැස්ස ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ තාක්ෂණය අපි අනිවාර්යයෙන්ම දමුන්නාන්සලට ලබා දෙනවා. අපි බොරු පොරොන්දු කවදක්වත් දෙන්නේ නැහැ. අපි කරන්න පුළුවන් දේවල් ගැන තමයි කතා කරන්නේ. හැමදාම ගොවි මහත්තුරු දුප්පතුන් හැටියට තියන්න උවමනාවක් නැහැ අපිට. රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් රාජ්‍ය නිලධාරීන්තුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ අසාධාරණ වැඩ වර්ජනයකට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. එම ක්‍රියාදාමයේ පසුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. මේක පිටිපස යම්කිසි දේශපාලන පසුබිමකුත් අනිවාර්යයෙන්ම තියෙනවා. එකක්වත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය කැටලු පිළිබඳව ප්‍රශ්නවලට මේගොල්ලෝ වැඩවර්ජනයක් දියත් කරනවා නම් අපිත් ඒකට සහය දෙනවා. වැඩවර්ජනය කරන ක්‍රියාකාරී කමිටුවේ ඉන්නේ උදේට ස්පිතාලයකට පය තියන්නේ නැහැ. හවසට ප්‍රයිවට් ප්‍රැක්ටිස්. කිසිම සේවයක් මේ රටට කරන්න වෘත්ති අයිතිවාසිකම දිනා ගන්න රෝගීන්ට එරෙහිව ස්ට්‍රයික් කරන්න අවශ්‍ය නම් මොන කෙහෙල් මල්ලකටද මේ වෛද්‍යවරුන්ට සංගමයක්. ওই සංගමේ ප්‍රබලම කෙනෙක්ගේ මූල්‍ය වංචාව පිළිබඳව වෙනත් විභාග වංචා පිළිබඳව මේ වෙද්දි විමර්ශන පැවැත්තලා ඒ වගේ වාර්තා තියෙනවා. ඒ වාර්තා යටපත් කරගන්න මේගොල්ලන්ට වෘත්තීය සමිතිය භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. වෛද්‍යවරු මෝඩයන්සේ සලකලා වැඩවර්ජන කරන්න එපා. අපි කියා සිටිනවා මේ අවස්ථාවේ ජනතාව එක්රොස් වෙන්න අප වටා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඳුනාරටිය බිඳදැමීමට කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. ලංකාවේ තියෙන දේශපාලන පක්ෂවලින් ගැටුම් මතවාදී අර්බුද නැති පක්ෂයක් තියෙනවා නම් මට කියන්න. එහෙම පක්ෂයක් තියෙනවා නම් ඒක ඒකාධිපති පක්ෂයක් වෙන්නට ඕන. එහෙම නැත්නම් මැරුණු පක්ෂයක් වෙන්නට ඕන. හැම පක්ෂයක් තුලම අද නොයෙකුත් මතවාදී ගැටුම් අරගල තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි වෙනත් අලුත් දේශපාලන පක්ෂකට ගියේ නෑ. කවුරු හරි හිතනවා නම් අපේ කොඳුනාරටි කඩලා අපි නියට නියාලු තත්ත්වයට පත් කරලා ඒ ඇටි යටත් කරගන්න පුළුවන් වෙයි කියලා ඒක කිසිදාක සිද්ධ වෙන්නේ නෑ. උතුරු මැද හා නැගෙනහිර පළාත්වලට ගෙගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙටි කාලීනව තද සුළන් ඇතිවීමේ ප්‍රවණතාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
උතුරු නැගෙනහිර උතුරු මැද ඌව වගේ පළාතුල හවස් කාලේ විකෘම් සහිත වැසි වර්ධනය වන වාතාවරණයක් තියෙන්නේ. ඒ හේතු නිසා විශේෂයෙන්ම අකුණු අනතුරු ගැන කෙටි කාලිනක සුළං වෙන්න පුළුවන්. ඒ ගැන මේ දවස්වල විශේෂ අවධානයක් යොමු කරන්න කියත් මහජනතාවගේ ඉල්ලා සිටිනවා. ඒ වගේම දැන් අද දවස ගත්තොත් සාමාන්‍ය මුලතිව් ඉඳලා පිටිකුණා මල්ලේ හරහා මඩකලපුවන් කම් මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී බලාකුළු පද්ධතියක් තියෙන නිසා කෙටි කාලිනව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තද වැසි තියෙනවා එම මුහුදු ප්‍රදේශවල. අද රාත්‍රි කාලයේදී විශේෂයෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ මුල තියු ත්‍රිකුණාමලයේ පොතුල් වගේ ප්‍රදේශවලින් ජීවන රැකියාව කටයුතුල් යන බලාපොරොත්තු වෙන සියලුම එක් දින යාත්‍රා කුඩා යාත්‍රා එම කටයුතුලින් වලකිනවන වලසුදු ශ්‍රී විශේෂයෙන්ම සුළඟේ වේගය 60 km/h වඩා වැඩි වෙන බවක් තමයි දැනලා තියෙන්නේ. මේක නිර්මෝහයක් සලු වෙනවා. ඒ සමගම සියලුම බහුදින යාත්‍රා විශේෂයෙන්ම අරාබි මූදු ප්‍රදේශයට යන සූදානම් වෙලා ඉන්නවා නම් තවදුරටත් අරාබි මූදු ප්‍රදේශයේ සුළංකප්පේ දැඩිව තියෙනවා. තද සුළංකප්පේ තියෙන ඒ නිසා එම ප්‍රදේශවලට විශේෂයෙන්ම බස් බත තිස් වසරක යුද්ධය නිමකර රට බේරාගත් රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සීමා මායිම් නොමැතිව යුතුකම් ඉටු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රණවිරු නීරෝගම උදාගම්මානේ ජනතා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආනමඩුව තම්මැන්නාගම ඉදිකළ රණවිරු නීරෝගම උදාගම්මානේ ජනතා ඉදිරිපත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නිවාස 36 කින් සමන්විතම ගම්මානේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 568ක් සමාජ සත්කාරක වැඩසටහන් රසක්ද මිට සමගාමීව සම්මදාන කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන පාලිත රංගේ බණ්ඩාර සහ හෙක්ට අප්පුහම යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. රණවිරු ප්‍රජාවට මම කියන්න කැමතියි නොවැම්බර් මාසේ මේ රටේ ජනතාව නව යුගයක් මේ රටේ නිර්මාණය කරලා නීරෝගේ මවට සැලකුවා සේම මේ රටේ සෑම රණවිරු පවුලකටම සීමා මායිම් නොතක සජිත් ප්‍රේමදාස සැලකනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අපි හදවතින්ම මේ රට බේරගත්ත රණවිරුන් එක්ක ඉන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අනුරාධපුර වැඩසටහනේදී ITN මූලික තිර පරීක්ෂණයෙන් සමත් වූ පිරිස සඳහා දෙවන තිර පරීක්ෂණය අද පැවැත්ුණා. 2019 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අනුරාධපුර වැඩසටහන පැවති වලසිංහ හරිචන්ද්‍ර ක්‍රීඩාංගණයේදී ITN මාධ්‍යාලයේ මගින් නිවේදක නිවේදිකාවන් සඳහා මූලික තිර පරීක්ෂණ පවත්වනු ලැබුවා. ඒ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වේනුයි. පළමු වටින් තේරීපත් වූවන් ITN මාධ්‍යාලයේ ප්‍රධාන කාර්යාලයේදී අද දෙවන තිර පරීක්ෂණයට එක්ුණා. තමන්ට මෙවැනි අවස්ථාවක් උදා කර දීම පිළිබඳ ඔවුන් දැක්ුවේ මෙවන් අදහසක්. මේ රජරට අපි අද දවසේදී අපි ආව බොහොම සතුටින් මේ දෙවනි පරීක්ෂණයටත් අපි සහභාගී වුණා. මේ කාර්ය මණ්ඩලයේ හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි අපට මෙවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. ස්වාධීන රූපවාහිනී සේවය මේ කරන්නා වූ මෙහෙවර ඉතාමත් වටිනා මෙහෙවර. මෙවන් අත්දැකීමක් ලබා දුන් ITN මාධ්‍යාලයට බෙහෙවින්ම ස්තුතියි. වසන්තම් ටීවී කාන සේදිවාසි පළලකන තිරේ පරීක්ෂා ඉපෝද නඩේපෙතරදී එංගලිකින්ද පොන්නාන වායුපේ අලිත ITN මට්ටම් වසන්තම් තොලේකාර්සිගලික එමෙද මනමාර්ද නැටිගලයි තිරේතු කරගෙන. මෙරට ජනාධිපති දුහරයට වඩාත් සුදුසුම පුද්ගලයා තෝරා ගැනීමට ජනතාව පසුබට නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. එම තේරීම් සිදු කිරීමට තරම් ජනතාව බුද්ධිමත් බවයි බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කවුරු හරි විශ්වාස කරනවා නම් යුද්ධය නිමා කරපු කෙනෙකුට මේ රට බාර දුන්නාම රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා එහෙම වෙන්නේ නැහැ. ආරක්ෂාව සම්බන්ධ කරන කටේ නායකයා වුණා කියලා රටේ ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රටේ සංවර්ධනය විසඳෙන්නේ නැහැ. රටේ යහපාලනය ඇති වෙන්නේ නැහැ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ඉන්න කාලේ මොනවද උනේ කියලා. විරුද්ධ මතධාරී මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය වුණා. අතුරුදහන් වුණා. ඒ තරක් නෙවෙයි කොළඹ ඉන්න හිඟන්නුට කියනත් ඔළුවට ගල් ගෙඩි අතහැරලා අතුරුදහන් වුණානේ. ඒ ලේකම්වරයා ඉන්න කාලේ එහෙම වුණා නා. වැරලා ජනාධිපති වුණොත් විරුද්ධව කතා කරන්න හැම වෙන්නේ එකෙකුටවත් අපිත් අතුරුදහන් වෙලාදී. ඒ නිසා රටේ බහුතර බුද්ධිමත් ජනතාව කියනවත් ඒ වගේ පාලකයෝ රටට නායකයෝ කරන්න කටයුතු කරන්නේ නැහැ. ලොව අන් රටවල් සමග තර්ක කළ හැකි දියුණු රටක් ඇති කිරීමේ හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. රන්මාවත් වැඩසටහන යටතේ නාරාහෙන්පිට ප්‍රදේශයේ මාර්ග රැසක් සංවර්ධනය කෙරුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 300ක්. එම මාර්ග ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සද්ධර්මාරාම මාවතේදී සිදු වුණා.
මේරට දුප්පත් මිනිහගේ දුක හඳුනන මේරට ඊළඟ පරම්පරාවට දිනු කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව පරද්දන්න පුළුවන් අපේක්ෂකයෙක්ව අපි දානවා එක්සත් ජාතික පක්ෂයේ විතරයි මේරට සම්බන්ධව ඉදිරි දැක්මක් තියෙන්නේ රට ලෝකයේත් එක්ක තරඟ කරන්න පුළුවන් රටක් බවට පත් කරන්න පුළුවන් දිශාව තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණයි සහ ඒකට හැකියාව තියෙන පුද්ගලයෝ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණයි ඒ වැඩපිළිවෙල අපි ඊළඟ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරනවා පක්ෂය කරන චෝදනාවක් තමයි ආණ්ඩුවට යන කාවතරට යන්න සුදුසුකම් නැහැ මුකුත් කරලා නැහැ ඒගොල්ලන්ට තියෙන සුදුසුකම් මොකද්ද රතුපස්සලද වැඩි දියපු එකද රොචෙන් චානක මරපු එකද ලසන්ත මරපු එකද එහෙම නැත්නම් මිග්ඥා ගනුදෙනු කරපු එකද ආණ්ඩුවේ සල්ලිවලින් අම්මා තාත්තගේ සොහොන් කොත් හදපු එකද එහෙම නැත්නම් කෝච්චිවල මාලා කඩපු එකද මොනවද තියෙන සුදුසුකම් මේගොල්ලන්ට දිවෙන පුරා සංවර්ධන ව්‍යාපෘති බල තොරතුරුගෙන එන සංවර්ධන පුවත් විශේෂාංගය දැන් ඕකවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් කෝටි 10ක වියදමින් අංග සම්පූර්ණ තෙමහල් කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට පියවරගෙන තිබෙනවා සියලු පහසුකම් වලින් සමන්විතව ඒ ඉදිකරන්නේ ග්‍රාම නිලධාරී වසම් 27ක ජනතාවට කඩින මිනිස් සේවා සැපීමේ අරමුණ ඇතිවයි එය ලැබෙන මාසයේදී ජනතා අයිතිරපත් කරන බව ඕකවිල ප්‍රාදේශීය ලේකම් එස්.පී. ජයමහා මහතා සඳහන් කළා කලුතර නාගොඩ ගොවිජන සේවා මාවත ගම්පෙරළිය වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 11ක්. මීට අමතරව නාගොඩ බටහිර ගොවිජන සේවා මාවතේ පිහිටි සියලු අතුරු මාර්ගද සංවර්ධනය කිරීමටයි රජය කටයුතු යොදා ඇත්තේ. උතුරුමැද පළාත් සභා අරමුදල් යටතේ ඉදිකළ මැදිරිගිරිය දියසෙන්පුර ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ජනතා අයිතිරපත් කිරීම පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 100ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අනුරාධපුර ගලින් බිඳුනු වැව උඩ්ඩියන් කුලම ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් ලඟා සිටුවීමට ගම්පෙරළිය වැඩසටහන යටතේ පියවරගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 45ක වේදමින් ක්‍රීඩා පිටිය සංවර්ධනය කරන අතර අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කර තිබෙනවා. එම සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මාධ්‍ය කාර්යභාරයට එහා යමින් මනුෂ්‍යත්වයේ වගකීම නිරන්තරයෙන් ඉටු කරන ITN මාධ්‍යචාලය තවත් සත්කාරයකට මුල පිරුවා. ඒ කහටගස්තිගිලිය ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින්. කහටගස්තිගිලිය සමාජිකම ප්‍රදේශයේ ජීවත් වෙන දරුවන් 4 දෙනෙකුගෙන් යුත් මේ පවුලේ එක් දරුවෙක් දරුණු ස්නායු ආබාධයකින් පෙළෙනවා. එදිනදා කුලී වැඩක් හෝ කරගත නොහැකිව කඩා වැටීමට ආසන්න නිවසක ජීවත් වෙන මේ පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට ITN ප්‍රවෘත්ති අංශය පෙරමුණ ගත්තේ බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර ඇතිවයි මේ සත්කාරයට ITN සමග ශ්‍රී ලංකාවේ යුද හමුදාවද අත්වැල් බැඳගත්තා නිවස ඉදිකිරීමේ කටයුතු සුබ මොහොතින් ඊයේ ආරම්භ කෙරුණේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැදේයි භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ වන්නී ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි නිවසේ ඉදිකිරීම සිදු කරන්නේ හත්වන සන්නහා සන්නද්ධ බලකායයි නිවසේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට 212 වන බලසේනාධිපති කර්නල් අනිල් පිරිස් මහතාතුළු වනවිරුවන් පිරිසක් එක් වුණා. එමෙන්ම කාටගස්දිගලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ගම්මාසින් විශාල පිරිසකුත් මේ අවස්ථාවට සහභාගී වුණා. මනුස්සකම හඳුනන අනුන්ගේ දුකට පිටවන බොහෝ පිරිසක් මෙම සත්කාරය සමග සම්බන්ධ වීමට තවමත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ පවුලේ දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනික සහ අනෙකුත් උපකරණ ආදිය පවා ඇතමුන් පරිත්‍යාග කරනවා. මල් කැකුළුවන් දරුවන්ගේ කඳුළු පිස දැමීමට ඉදිරිපත් වන ඕනෑම අයෙකුට ඊට අවස්ථාව සලසා දීමට ITN ප්‍රවෘත්ති අංශය තවමත් සූදානම්. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk